아이요. මගේ ජීවිතයට මේ වගේ කෑමක් කෑව දෙවෙනි වතාව. අම්මා සද්දන් තාතගේ මැද්දට කිස් කන්න. ඔබ ඔබ නිගමත් මං ඇමති කෙනෙක් කියලා පොඩ්ඩක්වත් සැලකුවේ නෑ. එක අතක් නෙවෙයි අලි කකුලක්. එදා මාරත් බන්න මේ මැත්තට කැරගෙන මොන්නුව. මේකට තනිකර වග කියන්න ඕනේ. අර අසංකේ ලියනගේ උන්දන තමයි කවුල් කළේ. ඕකුට දෙන්න ඕනේ රජ කාලි දනුව. රජ කාලි දනුව රවා නැමැතුවා බයවැට උන් ගැන මම්බලා ගන්න. මේ මොකද මහත්තයා මේ වුණා කියලා සිද්ධිය මෙච්චර යඩුවකට එක්. කොහෙද රීදලක සංගමේ ඉඳලා කතාව ආගෙන ඉඳලා දායේ බෑ. අපි අම් බානක කුටි කෑවා. රිදෙන්ට වැදුනා. හිතට දුකයි. දැන් මොකද කියන්නේ? මම මොනවා කියන්නේ? මම මේ ආයේ උතුමාලා තියෙන ලෙන්ගතුකමටයි හිතවත්කමටයි හිතේශිවන්තකමටයි විශ්වාසවන්තකමටයි මම මෙයාවේ. නැතුව මේ ඕපාදු හොයාගෙන ඇවිල්ලා මේ නක්කලේ දාන්න දෙන්නේ. මේ මේ ඔව්ව නවත්තන අපි හොඳට හිතමු. වෙලාව අරන් හොඳට හිතමු. බණ්ඩව පන්න ගන්න කොහොමද කියලා පොඩ්ඩ හිතනවා. කොහොමාරි පන්න ගන්න ඕනේ. දැන් නම් ඉවසුවා ඇති. මේ ඉවසුවා ඇති කියලා ආයමත් වගේ පෙරලි කරන්න ගිහින් අම්බාන්ට කණ්ඩ වෙනවා. හරි එහෙනම් මොනවද කරන්න කියලා තමුම්ම කියනවා. අපි පාඩුවේ ඉන්නු. ඈ පාඩුවේ නේ මේ ගාබම් මොඩල්. වත් ගාබම් මේකනම් අපේ අවාසනාවද කෝද? කොහෙන් හරි කරකිලා අපිටම පාරවදින. අපේ අවාසනාව නෙමෙයි තිලාන්. අර බණ්ඩ කරපු ඔල් මොරොන්දන් වැඩ නිසානේ මේ ඔක්කොම උනේ. තාත්තට හොඳටම තරහකින් ඉන්නේ. ඒත් ඉතින් එහෙම උනායි කියලා බණ්ඩ මාමට විරුද්ධව කරන්න දෙයක්වත් නැහැනේ. බණ්ඩ මාම? බණ්ඩ මාම කියලා නෙමෙයි ඔයා කට කියන්න ඕන. බණ්ඩ මීමා කියලා. කාගේ අවසනාව කියලා තිලන් කිව්වේ? මේ කම්පැනි එක අපේ අතර ගත්තාම මොකක් කර වෙලා මොකක් කර ප්‍රශ්නයක් වෙලා කම්පැනි එක පාඩු ලබනවා. ඒක විරාජ් ළඟ තියෙද්දි අහස උසර දිනු වෙනවා. ඉතින් ඒක අපේ අවසනාව නෙමෙයිද? ඒක තවත් හරි. දැන් බලන්නකෝ. අතේ සත පහක් නැතුව එළියට බහපු විරාජ්ටයි විශ්මිතයි ඩැනි මහත්තයාගේ අරතරන් දීපල කන්දරාවක් අයිතුනේ මේ. කන්නේ එකනේ. ඒකනේ මං කිව්වේ. එතකොට තිලන් දැන් ඔයා නොකිය කියන ඔය අවාසනාව මන් නිසා කියලාද? ඔව්ද එහෙම. මේක අපි හැමෝන්ගේම අවාසනාව. කොහොමරි ගමක් නැහැ. ප්‍රවාහන් මාත්‍යා බණ්ඩට පයින් ගහලා එළවල දාලා සෑම්ව නගරාධිපති කරා නම් ඔය පතු ප්‍රශ්නේ විසඳා ගන්න තිබ්බනේ. ඕගොල්ලෝ කරපු වැඩ වලින් සෑම් දෙවණිය වෙලා බණ්ඩ පළවෙනි යනවා. මොකද අපි කරපු වැඩ? සෑම්ට වැඩ කරන්නේ නැතුව අර පරාද වෙන මනතුංගට වැඩ කරා. අපේ ඡන්ද ටිකත් මනතුංගට දුන්නා. ඉතින් සෑම් දෙවෙනි තැන නොවිතියිද? එහෙම කියන්න බෑනේ. මේ ගොල්ලෝ ඉන්නේ කපුටන්. අපි වැඩ කළේ කොහොමද? දැන් ඔවා කතා කරලා වැඩක් නැහැනේ. සෑම් මාව නම් මේ මුකුත් නැහැනේ. මොනවද මේ කියන්නේ? එහෙනම් ඉතින් කලින් කියන්න තිබ්බද? කලින් කියන්නේ කොහොමද? හොරොටට වැඩ කිව්ල මේ කපුටට වැඩ කළා? ආ නේ මේ අම්මා කිව්වා. අම්මා කිව්වා කරුමේ කියන දේ වුණේ නැනේ. අම්මා කිව්වා ඕකේ සුරතිත්‍යයක් වගේ හිටියට මගණියක් කියලා. අහු වෙලා මගේ කරුමේ අන්තේ කොට හගෙන ඉන්න. පුදුම කටන් මේක. කණයිලා දින්න නෑනේ. දැන් ඡන්දය තියරලා ඉවරයි. පුදුම කටන් මේක.
අම්බෝ විනාසයි විනාසයි මිස් නැගිටින්න නැගිටින්න සර් එහෙම આવොත් විනාසයි මොකද කපිල මොකද කියලා අහන්නේ නැගිටින්න මිස් මම මම මොකද නැගිටින්නේ කපිල මට දැන් මෙතන අයිතියක් තියෙනවා මම සම නගර අධිපති මටත් මේ පුටුවේ අයිතියක් තියෙනවා මොකක් සම නගර අධිපති සම නගර අධිපති නෙමෙයි අම නගර අධිපති වුණත් මේ පුටුවේ වෙන කවුරුවත් ඉඳ ගන්නවට සර් කැමති නැහැ අනේ නැගිටින්න මිස් සර් එහෙම આવොත් ඔව් සර් આવොත් එහෙම මාව අර කුණු කන්දට දි කරලා දායි අනේ ආ සර් එනවා සර් නැගිටින්න මිස් නැගිටින්න කුමාරි හාමි පැත්තකට යන්න කොහොමද දැන් දාවේ මේ දැන් ආ විතරයි නගරේ නගරේ නැගිටින්න කොහෙද හොට දාන්නේ කල වාඩි වෙන්න වාඩි වෙන්න වාඩි වෙන්න සේවල වැක්කිරන අයියෝ නගරාධිපති උඹ මොනවද කිව්වද නෑ සර් බදු මතක් වුණා බදු නගරාධිපතිතුමා මොනවද නගරාධිපතිතුමා ඔය හදපු බදු මොනවද බම් බදු සර් මේ කාන්තහා කසාද බද්ද බලන්න කේමල් එන කසාද හා ළමා බද්ද ආලම දැන් මෙහිමයි කුමාරි හාමි අපේ පළවෙනි බද්ද තමයි කසාද හා ළමා බද්ද කසාද බැඳලා වස්ස දෙකක් සපිරින කොට ළමයි 3 දෙනෙක්වත් 4 දෙනෙක් 4 දෙනෙක් 4 4 4 දෙනෙක්වත් නොලබුණොත් කාන්තහ නේද කසාද හා ළමා බද්ද වස්ස දෙකක් සපිරින කොට ළමයි 4ක් ලැබෙනකම් ගෙදරකි ඒ කියන්නේ පවුලකි රුපියල් 30000 ගානේ අපේ නගර සභාවට ගෙවන්න ඕන ගාන සාදරයි වසර දෙකක් ඇදුවද ළමයි හතරක් ඒක හොඳයි හොඳයි ඒකෙන් වැඩි නෑ නේ මොනවද නෑ සර් මේ ළමයි අංකල් සෑම් අංකල් සෑම් මෙහෙමයි කුමාරියාමි ඊළඟ බද්ද කසාද බැඳපු නෝනායි මහත්තයයි කුමන හෝ හේතු කාරණයක් පදනම් කරගෙන රණ්ඩු සරුවල් වෙනවනම් අපි ඒකට මේ රණ්ඩු බද්දක් අයි කරනවා ඒ බද්ද මං හැදුවේ රෙද්ද රෙද්ද නෙමෙයි සර් බද්ද රණ්ඩු බද්ද ඒකත් හොඳයි ඒකත් හොඳයි මූ තමයි හැදුවේ නගරේ මේ අපි දෙන්නත් එක්ක එකතු වෙලා තව බදු ටිකක් හදමුනේ. ඔව් ඔව් කුමාරි හාමි. දැන් මෙහෙම යනකොට අපිට තව ඉස්සරහට අපි දෙන්න එකතු වෙලා බදු හදන්න පුළුවන් වෙයි කියලා මට නිකන් පේනවා පේනවා. හදන්න පුළුවන් සර් හදන්න පුළුවන්. මොනවද? බදු. දැන් මෙහෙමයි කුමාරි හාමි. දැන් අපි දෙන්න එකතු වෙලා මෙහෙම බදු හදනකොට නගර සභාව බලපදේශයේ තුල තියෙන සියලුම කඩසාප්පුකාරු කඩසාප්පු ටික වහලා මෝ හර්තා ගන්න පටන් ගත්තා. නේ 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 නගර අධිපතිතුමා ඒකට පොඩ්ඩක්වත් බය වෙන්න එපා. නගර අධිපතිතුමාට ඉතින් මං ඉන්නවනේ. මං ඒක ප්ලස්ටර් බැලන්ස් කරන්න. එහෙනම් එහෙනම්. ඔව් සර්. මේ සෝනම දෙයක් බැලන්ස් කරයි. දැන් ඔය අපි සරුත් යසගේට බැලන්ස් වෙලා ඉන්නේ. කටවණේට. ආ හරි. අන්නරුන් දෙන්න දත් ඇවිල්ලා ඌට කෙලීර වෙලා ඉන්න කිපා හිවල් දෙන්න දත් ඇවිල්ලා නේ හැබැයිදම සර් මේ හිවල් දෙන්න සර් ඥාතිද කිව්ව කෙලී තාගනි Uncle Sam Uncle Sam මේ වෙලාවේ ග්‍රහචාරයේ ප්‍රහන් මහත්තයාට කිසිම චාරයකට නැති විදියට නේ බීටලා තියෙන්නේ. ආන් ඒකට බණ්ඩට බණ්ඩගේ මල්ල කරේ වෙන්න මොන්න කරගෙලා එනවා. අපි මේකට මොකද කරන්නේ ගුණේ? හ්ම්? අපි මේ ග්‍රහ පූජාවක් තියමුද? මම පොඩි කාරණාවක් කියන්නම්. ඔය සෑම් කාර්යය නෝනේ ඔය සෑම් කාර්යය කියන්නේ මහා කාලකන්ණි මල ප්‍රේත තුච්ච නින්දිත අවාසනාවන්තයෙක්
ඒ ආවාසනාව තමයි රොහන් නැවතුමාටත් බලපාලා තියෙන්නේ. ළඟ ඉන්න ඔක්කොම උන් ඉතින් මහා මූසල යක්කු ටිකක්. අමරේ එන්න එන්න එන්න. හරි. ඔකෝ තාත්තේ. වැඩේ නැගලා යනවා. මන්තව එක වැඩ කරගෙන කියන්නම්කෝ. ඔබතුමාට තියෙන්නේ මාව සාක්කියට දාලා බණ්ඩට විරුද්ධව චෝදනා ගොනු කරලා කේස් එකක් පත්තු කරන එක විතරයි. මං කරන්න මං කරන්න ඒක මං කරන්න. මට රුවන් මාත්‍යාගෙන් තව උදව්වක් ඕනේ. ඒ මොකද්ද? ඔබතුමාගේ මරණාධාර සමිති ජාලයේ වන්දි මුදල් ගන්න අයට ඈ මගේ මල්සාලාවෙන් පෙට්ටිය ගන්න කියලා වවුචරයක් දෙන්නකෝ. ඉතින් ඒක කරන්න බෑ නේ රුවන් ඇමතුමා. මගේ යාළුවෙක් නේ මුලින්දම මේක කරන්නේ. මං ඇමතිතුමාට පෙට්ටියකින් 120ක් වෙන් කරන්න. අයියෝ අපිට ඉස්සෙල් එක්කෙනා අපිට 25ක් දුන්නනේ නේද? ඉතින් මමත් 25ක් දෙන්න. එතකොට ඇමතිතුමා මේ මගේ යාළුවා පවුනේ. මට නෑ යාළුවෙකුට ද්‍රෝහිකම් කරන්න. හොඳයි. ඔබතුමාට අම්මා 110ක් දෙන්නම්කෝ. මොකද කියන්නේ? නගරේ එහෙනම් මං ගිහින් එන්න. නගරේ මේ හැම කිසිම පිටිපොට්ටි වගේ ඔබ වාඩි වෙලා නම් ඉන්න එපා හොඳේ. උදේට හවසට ටිකක් දුවන්න ඕනේ. දුවන්නම් දුවන්නම් කුමාරයාමී. මේ 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 ඔයාට පුළුවන් වෙලාවට මාත් එක්ක උදේට හැන්දෑවටයි දුවන්න එන්න. ඕකේ යන්න බයි බයි. සර් අර කුණු ගොඩවල් දෙකන මොකද කරන්නේ සර්? මොන කුණු ගොඩවල් දෙකද? ඒකත් කුණු ගොඩවල් දෙකක් තමයි. නෑ එඬ කිපක්. හා වරෙල්ල වරෙල්ල වරෙල්ල. මොකද නගරාධිපතිතුමා මේ කරපු අපරාධේ ඈ පැත්ත පලා තින්න බෑ ගන්දස්සාරේ. ආලගම් පන්සියට ගඳ යනවා. ඒ මිනිස්සු ඇවිල්ලා අපිට ලෙලියන්න බනිනවා. ලෙලි කියද? අනේ අප්පා තර අපේ ගමේ මිනිස්සු ගාන ආදනවා අප්පා. දැන් කුලපට කියන්නේ ඒ කුණු ටිකයෙන් ගල අපිට පිසුදු කරලා දෙන්න. කාරි කියලා නේ බං. ඔව් ඈ ඔබලා ඉල්ලනකොට දෙන්නයි. ඔව් පහ කිනකොට ගන්නයි. ඔව් මේක මොකක් කියලාද හිතුවේ? එතනද සර්? නෑ ජාර් මේක කවුරු හරි අපිට වංචායක කරලා අර ඉස්කෝලේ ගේන අපා අපි අචන දැම්මේ. අනේ ජාර් මේක අපි දන්නවනේ කවදාවත් මේ දේට කැමති වෙන්නේ නෑ. දැන් මට කරන්න දෙයක් නෑ. දැන් මට කරන්න දෙයක් නෑ. උඹලා ඇග්‍රීමන්ට් එක සයින් කරලා තියෙන්නේ ඈ අවුරුදු ගානකට ඇග්‍රීමන්ට් එක සයින් කරන්න තියෙන බං. ඔව් සර්. ඈ ඔව්. ඉතින් මට කරන්න දෙයක් නැහැ. මට කරන්න දෙයක්වත් නැහැ. අනේ ජරේ. ජරේ කතා කරන්න එපා. අනේ ජරේ. කතා කරන්න එපා. අනේ කතා කරන්න එපා. කුණු දාන්නේ කොහාටද? උඹලා ඔළුවටද? මම ඔළුවේ ගිහින් හින්දා ගන්න ඕයි. මේ දැන් පලයලා. දැන් පලයලා. අනේ ජර්. දැන් පලයලා. මට කරන්න දෙයක් නැහැ. ජර්. පලයලාද කිව්වා? ජර්. පලයා. හේ. නගරාධිපතිතුමා උඹලට සලකන සැලකිල්ල දැක්කහම බං අම්මප මට ඉරිතියක් තිබෙනවා. අනේ මේ වගේ කාලා කන්නින්ට පෝස්ටර්ගේ වල වනේ හොඳයි යකෝ. මේ පෝස්ටර් ගාපු පිටිටි කාරගෙන රොටේ පුච්චෙන් කෑවා ජපම්බල් ගැහලා මදනකයි අයියා වෙන්නේ බා බා. ඒ කුඩු නැහැනේ. පණමදි පණමදි හොඳටම පණමදි.